ඔයාලත් කල්පනා කරල ඇති මකුළුවන් දැල්වල පැටලෙන්නේ නැත්තේ ඇයි කියලා. අද අපි බලමු ඇයි වෙන කෘමීන් පැටලුනත් මකුළුවන් තමන්ගේ දැලේ පැටලීමෙන් බේරෙන්නේ කොහොමද කියලා. ඔබ දන්නවාද මකුළුවන් දැල්විවීමට භාවිතා කරන ෆයිබ්‍රීන් නූල් වල විශේෂ රහසක් තිබෙනවා. මකුළුවන් දැලක් විවීමේදී මකුළුවන් වෙනස් වර්ග දෙකක තන්තු භාවිතා කරන අතර ඉන් එක් වර්ගයක් ඇරෙන සුළු වන අතර අනික් වර්ගය නොඇරෙන සුළුයි. මකුළුවන් තම දැලේ එහාට මෙහාට ගමන් කරන්නේ මේ නොඇරෙන සුළු නූල හරහාය. මකුළුවන් සෑම විටම මේ නොඇරෙන සුළු නූල් තම සංකීර්ණ දැලේ යොදා තිබෙන ස්ථාන සහ රටා ගැන නිරන්තරයෙන් අවබෝධයකින් පසුවනවා. ඒ වැරදිලා හෝ මකුළුවාත් තම පාදයත් ඇලෙන සුළු නූල් පතකයක තිබ්බොත් ඌ පැටලෙන එක අනිවාර්යයි. මකුළුවන් මේ නොඇරෙන සුළු නූල් හරහා යන විට ශබ්දකුත් නිකුත් කරනවා. ආයේ දැලක් වියන මකුළුවෙකු ළඟටම කන් යොමලා අහල බලන්න. සමහර විට එම ශබ්දය ඔබට ඇසේවි. මකුළුවා මෙම දැල නිර්මාණය කරන්නේ තම ගොදුර අපේක්ෂාවෙන්. එම නිසා තමාගේ දැලවියා අවසන් වූ පසු ඔහු නිශ්ශබ්දව තම ගොදුර මෙම දැලෙහි පැටලෙන තුරු අවධානයෙන් බලා සිටී. එසේ පැටලුණු ගොදුරට කිසිසේත් මෙම දැලින් බේරී යාමට නොහැකිය. ඒ ඇරෙන සුළු ෆයිබ්‍රීන් තන්තුවක් මත මෙම ගොදුර රැඳීමයි.